දැන් මේ වෙලාවේ ලංකාවේ ආර්ථික විද්‍යා ඔස්තාර්ලා ඇමතිවරු ඇවිල්ලා කියන්න පුළුවන් ලංකාවේ වෙළඳ ගිරුම ගත්තාම ට්‍රේඩ් සර්ප්ලස් එකක් තියෙනවා කියන කාරණේ. ඒක ඔබට දැන් අහන්නට ලැබෙන්නට ඇතිනේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම සුවිශේෂී සම්දිස්ථානයක් මේක. ශ්‍රී ලංකාවේ ට්‍රේඩ් සර්ප්ලස් කියලා තමයි ඔවුන් ඒක හඳුන්වන්නේ. ඒ නිසා අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් හොඳ තැනකට ගමන් කරනවා වගේ කතාවක් කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙහෙමයි. මේකේ සර්ප්ලස් එක ආනයන සීමා වෙලා අපනයන ධෛර්ය ගැන්වීම තුළ ඇති විය හැකි. හැබැයි ආනයන සීමා වෙනවා නම් ඊට අදාළව මිනිස්සු පෝලිං වල දුක් නොවිඳිය යුතුයි. මේ රටේ නිෂ්පාදන කර්මාන්ත නොඇසී ආ යුතුයි. මේ රටේ තෙල් නැතුව පෝලිං හැදීමක් සිදු නොවිය යුතුයි. ඒ කියන්නේ ආනයන සීමා කිරීමක් කරන්නට ඕනේ ඊට අදාළ වුණු ප්‍රතිඋත්තරයක් රට ඇතුළෙන් සපයගෙන. එහෙම නැතුව අතේ පිච්චිය නැතුව ගෙන්න ගන්න, ඒක ගෙන්න ගන්න එක නවත්තලා කරගන්න දෙයක් නැති හින්දා ඊට පස්සේ ලෝකෙට පුරාජයරු කිව්වට වැඩක් වෙන්නේ නැහැ. හැමදේම සර්ව අසුභවාදී නෙමෙයි. හැබැයි අපි හිතන්න ඕනේ අපිට හැම වෙලේම බොරු ටොපි දෙනවා. ශ්‍රී ලංකාව මේ වෙදි ට්‍රේඩ් සර්ප්ලස් එකක්, ඒ කියන්නේ වෙළඳ අතිරික්තයක් පෙන්නුම් කරනවා කියන කාරණේ. මේ වෙළඳ අතිරික්තයක් පෙන්නනවා කියන දේ සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන අතර පරතරය ගත්තාම මේ කාලේ අපනයන ඉහළ යාමක් තියෙනවා. ඒකට හේතුව තමයි බරපතල ලෙස ආනයන කඩාවැටීම. ඒ කඩාවැටීම වෙන්නේ අපි ආනයන වලට හරියන බඩු රට ඇතුලේ හදලා නෙවෙයි. අපේ රටේ මිනිස්සු පෝලිං වල තියලා රට ඇතුලේ බරපතල භාණ්ඩ හිඟයක් ඇති වෙලා ඒ ඛේදවාචකයේ ප්‍රතිඵලයක් විදිහට අපිට තියෙන අරමුදල් හිඟකම, සංචිත හිඟකම, මුදල් අච්චු ගැහිම, මේ සියලු දේ එක විදිහටම ආර්ථිකයේ තවමත් ඒ විදිහටම පවතිනවා. ඔබ විශ්වාස කරන්න, imports fell 26%, ආනයන 26%කින් පහත වැටිලා තිබෙනවා. අපනයන ජූනි මාසයේදී 23.9%කින් වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 1226 දක්වා ආනයන අඩු වෙනකොට අපනයන ඩොලර් මිලියන 1249 දක්වා 1249 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ අනුව තමයි ට්‍රේඩ් සර්ප්ලස් එක වෙළඳ ධන ශේෂයක් පෙන්නුම් කරනවා ඇමරිකානු ඩොලර් මිලියන 21ක. ඉතින් මේක හොඳ තත්ත්වයක්. හැබැයි හොඳ තත්ත්වයක් පහටපත් වෙන්නේ මිනිස්සු පෝලිං වල මැරිලා වැටෙන තැනටපත් නොවෙනවා නම්. 25ක් මැරිලා. හේතුව මේ රටේ ආනයන වශයෙන් ගෙන්වන දේවල් ගෙන්වා ගත නොහැකි නිසා තියෙන සීමිත භාණ්ඩ ප්‍රමාණයට මිනිස්සු පෝලිං වල දුක් විඳිනවා. මේ වෙද්දි මේක තමයි ලස්සන. මේ ආණ්ඩුවලට කොච්චර විශ්වාසය මිනිස්සු තුළ ඇති වෙලාද කියනවා නම් මේ වෙනකොට විදේශගත ශ්‍රමිකෝ එවලා තියෙන්නේ ඩොලර් මිලියන 274. මේක ඉතාමත්ම අඩු අගයක්. මොකද මේක මීට වැඩිය විශාල අගයන් වලින් මීට පෙර මාසවලදී තිබුණා. කෙසේ වෙතත් ඔබ විශ්වාස කරන්න, නන් ඔයිල් ඉම්පෝර්ට්ස්, ඔයිල් නොවන ආනයනයන් 35.6%කින් පහළ බැහැලා තියෙනවා. ඒ කියන්නේ මේකාන් ඩොලර් මිලියන 1026 දක්වා පහළ බැලලා. නන් ඔයිල් ඉම්පෝර්ට්ස්, ඔයිල් නොවන නිෂ්පාදන ආනයනය 35.6%කින් පහළ බැහැලා. ඒ වගේම තමයි ඉන්වෙස්ට්මන්ට් ගුඩ්ස්, ආයෝජන භාණ්ඩ 46%කින් පහත වැටිලා. ඒ කියන්නේ ඩොලර් මිලියන 234ක් පහළ බැහැලා. මේ ආයෝජන භාණ්ඩ වගේ දේවල් නැති වෙනවා කියන්නේ ඒ සියලු දේත් එක බැඳුණු කර්මාන්ත බොහෝමයක් අකර්මණ්‍ය වෙලා යනවා. consumer goods imports, පාරිභෝජනය සඳහා ගෙන්වන භාණ්ඩ 53%කින් පහළ බැහැලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 176.5%කින් 53%කින් ඔබ මම පාරිභෝජනය කරන භාණ්ඩ සම්පූර්ණයෙන් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව අපේ රට ඇතුලේ මේ ආනයන වලට ආදේශන හදලා නෙවෙයි, සල්ලි නැති හින්දා ගෙන්නන්න බැරුව 53%ක පහළ වැටීමක් තියෙනවා. intermediate goods imports, මේ අතරමැදි භාණ්ඩ ආනයනය කිරීම, ඒක මේ වෙනකොට මිලියන 815.7% විදිහට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒක 2.8%කින් පහළ වැටිලා තියෙනවා. ඊළඟට තමයි ලස්සන කතාව. fuel imports were flat at $200 million. ඉන්ධන ආනයනය ඩොලර් මිලියන 200ක ස්ථාවර මට්ටමකේ. with a credit line from the india running out. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකත් මේ විදිහ අවසන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සමස්තයක් විදිහට ගත්තහම ඉන් ද 6 month to June imports were, මේ මාස 6ක ජූනි මාසයේ දක්වා ආනයන ගත් විටදී
ඩොලර් මිලියන 10,028ක ෆ්ලැට් රේට් එකක් තියෙන්නේ. ඉම්පෝර්ට්ස් were up 14.3% අපනයන 14.3%කින් වැඩි වෙලා තිබෙනවා. The trade deficit was down to 3,514 million US dollars from 4,316 million US dollars. ඒ අනුව වෙළඳ හිඟය පහළ බැහැලා තියෙනවා ඩොලර් මිලියන 3,514 දක්වා. එක මීට කලින් තිබුණ ඩොලර් මිලියන 4,316ක් විදිහට. ඉතින් මහ බැංකුව මතු කරනවා මේ මොහොතේදී. මේක හොඳ තත්ත්වයක්. ඉතින් මේක හොඳ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අර රට ඇතුලේ බාණ්ඩ හිඟයන් නැති වෙන්නට බෑ. ඒවට අදාළ වුණු විකල්ප රට ඇතුලේ හැදෙන්න ඕනේ. දැන් මෙතන ගොඩක්ම අපි ආනයන අධහිර ගැන්වීමක් වෙලා තියෙන්නේ. මේ අය මිල ගණන් ඉහළ යාම, ඩොලර් නැතිකම, බැංකු වලින් එල්සී ඕපන් කරගන්න බැරිවීම, අන්න ඔය කියන පදනම් වලින්. එහෙම නැතුව සත්භාවයෙන් අපි ආනයන ගේන්නේ නැහැ. අපි ඒවට හදාලා වුණු බඩු ටික හදනවා කියන පදනමකින් නෙමෙයි. ඒ නිසා තමයි මිනිස්සු පෝලිං වල මේ මොහොත වන විටත් දුක් විඳින්න ඉන්නේ. ඒත් එක්කම තමයි මේ වෙද්දි වාර්තා කරනවා ඇනලිසිස් හැඩ් වෝන්. විශ්ලේෂකයින් මේ වෙද්දි අනතුරු හඟවනවා extremely costly to try and restore the pegged exchange rate system with interest rate alone without floating. An attempt to float the currency was botched with a surrender rule and too low interest rate in March. දැන් ඔබ දන්නවා මාර්තු මාසේ වෙනකොටත් ලංකාවේ පොලි අනුපාතය ඉතාමත් පහළාගේක තිබුණේ. ඉතින් ඒ නිසා මිනිස්සු අතරේ ඕන තරම් සල්ලි තිබුණා. මේවා හරි ආර්ථික වැඩපිළිවෙලකට කබ්‍රාල්ල කරේ නැහැ. වෙළඳ පොලේ මුදල් සැපයුම වැඩි වෙනකොට උද්ධමනය ඉහළ යන නිසාවෙන් ඒ බාණ්ඩ ඒ මුදල් පුළුවන් තරම් බැංකු පද්ධතියට ඇද ගන්න ඕනේ. හැබැයි ඒක කළේ නැහැ. ඉතින් ඒක තමයි මේ රටට කෙලවෙන්න ප්‍රධාන හේතු සාධක තත්ත්වයන්. ඉතින් මේ වෙනකොට බංග්ලාදේශයේ ඉන්දියාව මේවටත් සොෆ්ට්වෙජ් තියෙනවා. ඉතින් ඒවා යම් ආකාරයක ෆොරෙක්ස් පීඩනයක ඉන්නවා. විදේශ විනිමය පීඩනයක හිටියත් ඒ අයගේ පුද්ගලිකව එයා කොවිඩ් වලින් පස්සේ නැගිටෙමින් ඉන්නවා. දැන් පකිස්තානය සහ ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාවේ බරපතල ආර්ථික ව්‍යසනයට ලක් වෙලා තියෙන රාජ්‍යයන් දෙක. ඉතින් ඒ වගේම තමයි මේවායි මහ බැංකු අතිශය ඛේදවාචකයකට මුහුණ දී තිබෙනවා කියන කාරණය තමයි බොහොම පැහැදිලි කාරණේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විදිහට අපි අතිරික්තයක් ඇති කරගන්න එක හොඳයි. ඒ කියන්නේ ආනයන මට්ටම ඉක්මවා අපනයන වැඩි කරගන්න එක හොඳයි. හැබැයි රට ඇතුලේ පෝලිං නැති කරගෙන තෙල් ආනයනය කිරීම සම්බන්ධ වුණු වැඩපිළිවෙල සකස් කරගෙන ඒ විදිහටයි මේක විසඳ ගන්න ඕනේ. ඕන්නම් හෙට පුළුවන් අපිට සම්පූර්ණයෙන් ලංකාවට ගෙන්නන බඩු ටික නතර කරලා ඉවරලා අපනයන පමණක් පෙන්වන්න. ඉතින් එතකොට ඒක ඵලදායක වෙන්නේ නැහැ. මොකද හේතුව මේ රටේ මිනිස්සු දුක් විඳින්න ඒවට විකල්ප හැදෙන්නේ නැතුව එවැනි වැඩපිළිවෙල වලට යාම නැහැ. කොහොම වුණත් මේක සුභවාදී ප්‍රවේශයක්. මේ සුභවාදී තත්ත්වය ප්‍රායෝගික වැඩපිළිවෙලක් විදිහට ආරක්ෂා කරගන්න අපි එකතු වෙලා වැඩ කරමු කියන යෝජනාව අපි සිද්ධ කරනවා. ඉතින් විදේශගත ශ්‍රමිකයින් ඔබේ පැත්තෙන් අපට සහයෝගයක් දෙන්න, ඔබ මේ පාලනයන් පිළිබඳ ප්‍රශ්නත් එක්කයි ඔබ මේක නොකරන්නේ කියලා අපි දන්නවා. ඉතින් මේක තමයි තත්ත්වය.